මෙැවත්තුවා පශුීදදින ්‍රශ කර ගොවීන් ගිං සහත්තිික්ක මලට වීමලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සහ ඒවගේම කාය මණ්ඩල. ඒ පහස්සුකම් සියල්ල වී නිෂ්පාදනය කරන වී අසන්න නිලන ඒ ගොවිජනපඩ ප්‍රදේශවල යොද වලා තිබෙනවාය කියෙන කාරණාව. නමුත් දැම්පැහදිලිී වන කාරණාවක් තමයි එහෙම යෙදවීීම කර නැෑැ. හේතුව හම්බන්ටට ප්‍රදේශය පමණක් වීමිලදී ගැනීමට එවැනි කාර්යමන්්ඩල යදවීමම් මුදල් ලබාදීීමම් කරලාතිබ වෙනවා නම් සෙසු පළාත්වොල දිසාපතිවරන්ටහෝ නැතැ ව මිලදී ගැීම සදහදාළ බලධාරින්ට හෝ එවැනි මුදල් ලබාදීමක් සිදුල නෑ කියනෙක ඉතාමත් පැදිලිවත් සාහතිකරන දෙයක් මේ වෙනකොටත් වී ිලදීගැනින් වැඩ පිළල ප්‍රමාදයි. මික මකද වෙන්නේ විධාකාරය ව්‍යාපාරිකයන් තැරවකරුවන් ගොවිජනතාවගින් අඩ මිලට වීටිකාරගෙනනිඉවරයි ඔො ඔඕන්ඩත් මේ එක තනවාත ාගන්න බැහ. ඔුන්ගේ අයිතුරුස්ගෙවන්න ඒවගේම වෙරත් අවශ්‍යතාවන් වෙනුවෙන් මේ වීටික අසන්න නෙලපු වහම් විකුරා ගැනීමේ අවශ්‍යතාවක් ගොවිජනතාවට තිබෙනවා. පාන්ඩගාරෙන් වීමිල දේගැනීම සඳහාපුෂ්කර්ම අමාත්‍යන්සයට ඒ දිසාපතිවිහර ක්‍රියාකිරීමට අවශ්‍යය මුදල්. බාණ්ඩාගාරෙන් නොදුන්නා කියඩ නිදහසට කරුණු කෙර වැඩක්නෑ. විත කටකතා පැතිරමින් තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. දැන් ආ්ඩුවේ අ්‍යන්තර කතාබහ සිදුව නොව කියලා. විශේෂෙන්ම පොදු ජන පෙරමනේ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ ගණනාවක් ම දක්ක මාධ්‍යිය තිබෙන. ඔවුන් කල්පනා කරන්නේ ජනාධීපතිවරණයට පෙර පාලිමේතු මැතිවරණයක් තැබීම එක අතකට ඔවුන්ගේ ජාම බේරගන්න පුළුවන් කරටම හිතන්න. මදන්නවා පරුණේ නතම් පොහොට්ටුවේ ඒ විද්ධ කණ්ඩායම් මොල අදහස්. ො ඔුන් මර් ලට පිත්තක පාල ිමේන්තු දේම අදහස් ප්‍රකාශරනවා. ඒතව පාර්ලිමින්තිේ පට ඒරන පදහස හ දයෙ මත මයි නාාති පපතිවරණ ුන් දින්න බෑ එක දැ ඔුන් න්න මතයක්. එතොට ජාති පතිවරණ න් දින්න ැරිනම් ඕවන් කල්පන කරන්න අඩු ගානේ පාර්ලිමේන්තුවේ තියන බලය තවදුරටත් ඔන්ගේ ශක්තිය යම් ප්‍රමාණයකින් අඩුවෙන් හරි ඕන් රැකණ පුරුවන් ේ කියෙ උන් ව විදික කල්පනා කරන. ඒක න මතවේ දර අඩු ගන පහක් පත් තියගන්න පුුවන් වේ කියන. ඒනිසා. ති ප ති ර ාව ති ජනාාජිපතිවරයා සම්බන්ධෙන් තමත් ස්ථාවර නිගමනෙට ඇවිල නෑැකිලත් අරංච ර්ග ෙනවා. මේ පවතින ආ්ඩුව ජනමතයක් නැති ආ්ඩුවක් කටතිලාි සලකන්න. මුල අරගලයෙන් පස්සේ ජනදිිපතිවර මිනිස්සු පාර්ට ැල ල දැ ම. එවගේම ආන්ඩුව එපා කිය රට ජනතාව කියීමින් ු ආණ්ඩුවම ඉල්ලස්සන මමට ත් හම ඩැන් විවස්ථාන කූල ෙස යම් පියවරක් කරගන ජනාතිපතිවරේ හ ආඩුවක් පවතින්නත් ඒ ආ්ඩුව ජනතාවගේ හර්ද ශක්ෂියටහා කැත්තට ඇති ආ්ඩුව කටඩට පිළිගන්න ජනාතිපතිවරය නෝජනය කරන්නේ පොහොටටුව. ඇත්තටම පොහොට්ටුවේ බහතරයක්ගේ කැමැත් ඔහු ලබාගනිින් වෙනුත් වෙන වි්‍යාරයක් ැනව කියලා ප රචයක් තිබෙනවා. ඉතින් මේ හදන්න ජනාතපචරේ ම ප්‍රජාන්ත්‍රවාදීකර පෙන්න්න ඒ ේබලේ අලවගන්න හැම යකන වේනි අ්‍යන්තර සාකච්චාව. අ්‍යන්තර සසාකචාව ඔය පිඳව ටීන්ඩුව ගන්නේ. බැසිල් රජපක්ෂ ජාතික සංවිධායක තුමාගේ අබිමතය පරිදි. මැතිවර්ණ කරන්න සල්ලිනෑකිපු ආණඩුව පලාපාල මැටිවරණ කල්දාලා ඇඟ වේරගත්තා. හැබැයි දැන් තමන්ගේ බලයරක ගැනීම වෙන මැටවරන කමුණන යන ස දාරම් කියල න්ු ප්‍රශකිරීමටම ද සාහක කාරාව කෝම නත්. යි ජනාධිපතිවරය පත්වනත් කොයි ආණඩුව පත්වනත් මේ දෙකම මාස තුනක් හතරක් ඇතුට අනිවාර්රයම තියන්න සිදුවනවා එක එක්කනගේ බලපෑ මල්ට හෝ නැත්තං එක එක්න සතුට කිරීම සඳහා ියසුම් කොච්චර අස්සං කල තියවතික බලන් හැබැයි මවන තරයි යක්කු මැවෙන්නේ නෑ. ඒවා අපි පරිවර්තනය කරගන්න වනන් අපේ වාසියට හැම ගියසුමකිින්ම අපට වාසියත් කරන්න පුළුව. හැබයි ප්‍රශ්තිවෙෙන්නේ මේ කාල සිමල් මකදමි කරන්න හදන්න. ඒයි රටේ අක්තාවරතාවයක් ඇති කරගන්න අපි ගැන්න ආඩුවට එවැනි තත්වයක් ඇතිවන්නහ මේ කලබලෙන් මෙවාගේ නවන නෑ ඒනිසා එවැනි තත්වයක් ගන තීරුණණ ැනීමට මේ ආන්ඩුවට බලයක් නෑ මේ ආ්ඩුවට ජනවරමක් නෑ මේ ආ්ඩුවට මහජනතාවගේ හර්දශක්ෂය එකඟගතාවක් නෑ ජනපතිවරට ආ්ඩුවට ඒ කරුණාවෙන් ඉල්ලනවා මේ බැරෑරුම් තීන්දු තීරණ අරගෙන රට අවුල් කරන්න පා කියලා. මහජනතාවට කුමන්න සහනයක් දුන්නත් ඒක අපි විරද් නෑ න ප්‍රශේ ීයෙකන වෙයි. ඒ සහන දෙනක අරමුණ නැත එුණ යති අරමුණ මොකක්ද කියලා බලන්නවඕන. ැ මේ වෙලාවේ. ඇත්තටමව කොයිමවස්ථාාවවත් නැතිවිදියට අපි හල් දෙන්නම් අරව දෙන්න මේව දෙන්න කියරාණ්ඩු ප්‍රකාශ කරනවනං. එක කෙරීම මැතිිවරණයක් ඉලක් කරල කරන ්‍රාමයක් කල මත් පැහදිලෝ පේනවානි පනිලික්්‍රම සිං ජාපත්තුමාවා තවදුරටත් මේ බොරුවෙන් වංචාාවෙන් ඒත් එක්ක මේකගේ රැවවැටටිල්ලින්. නාව විස්රහට ගෙනියන්න ත්සාහ කිරීම ම බර පපත්ල බරදක් හට ම දකින ඇත්ත කතා කරන්න ඕන. මොද මූල්ලි අර්බුදය තේරවනම් ජනතාවර වෙනත් සහ සපයන්න නොහැකිනම්. මේ මේවාගේ ක්‍රියාදාමයන් කරන්නෙම මැතිවරනක පවාසිලබා ගැනීම වෙනුවෙන් කියනෙක අය කරනා දෙක්න එක ඇතනක පැ දිල. අපි කියන්න ජනතාවරද කිසි සහකට විරත්රන මනිසුන්ට පුළුවන් ර සහන්න දෙන්න ඕනේ. ද නව මිනිසුට ද න්න දන රද දක් නවා. ංකාවේ අපේ එහම ෆට් කමිටි තියෙනවාද. ආර අවශ්‍යාවන තොක පවත්තක යනවාද. ඒ අවශ්‍යතාවට අනුව අපි ීළග හමමාසේ අවශ්‍යාව වේ සූදානම් වෙනවද. කිසිම සදානමක් යන දමුුල්ලේ ිේලූනු ගරවන කාලෙට ඉන්දියාවේ පාකිස්ාන බිලුණු ගැනලලා අ ොවියෝ හන්සි කරවන. අතකතාවයකන අපේ මේ වී අසල්ල නිෙල්න කාලෙ හල් පිටරටින්න් ගේන මේ අතර සම්බන්ධතාවයක් නෑ. මට මතකයි මීට දසක දෙකට තුනකටිට ඉස්සර වෙලා මෙරට ආර පිබ ාලන කර ුට පි කියල කැබිට අු පට ක්තිව වන. ඒක නිදාර ට ආහාරමාත්‍යයන්සේ කුෂිර මමාත්‍යන්ේ බෙනද මාත්්‍යයන්සේ මේ කට්තිේ එකතු වෙලා හැම්ම සතියම ලංකාවේ ආහාර අවශ්‍යතාවේ ඊළඟ මාස තුනේ ඒගොළොන්ගේ තියෙන ඉලක්ක සමාමලෝචය කල හමටම ඒය අනුව තමයි අනුමැතිය ලබා දෙන්න ගන්නට හෝ නොගෙන්වන්න. ඒම ක්‍රමවේදයක් තිබුණා අද හම කමවේදයක් නෑ එකක මයි මේ අර්බුදේ. ඇත්තටම පාගිස්ථානය ඉන්දියාවේ. මේ ආහාර පිළිබඳව මේ තීරණය ගන්න බව බලංකාව වෙදා මාත්‍යහසේ කුෂිර මාත්‍යහසේ කල්වවෙලාඇතු දැනක න්න ඕනේ. පලවනි කාරණය පාරිබෝකයන් බගේම ගොවියන් ආරක්ෂකර ගන්න ඕනඒක මදදි අත්තන ක්‍රමවේද. පුළල්ලේ සහදාගන්න ඕනේ ශේෂයෙන්ම රටේ ආහාරවශ්්‍යතාවය පිළිබඳෝ නිරන්තරයෙන් සලකිලිමත්වෙන නිදිට මේවා ජාතික සරසුමක් අන්න්නවා ක්‍රියාත්මක වෙන්න ඕනේ.